බෞද්ධ අමාත්‍යජාලයේ 74 වැනි සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය ඊයේ සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. බෞද්ධ හා මාධ්‍යජාලයේ නිර්මාතෘව පවත්වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මත අසරණ ජනතාවට පිහිටවීමේ අරමුණින් දරුදිරි සහන සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. නාහිමිපාණන් වහන්සේගේ 56 වැනි ජන්මදිනයට සමගාමීව උන්වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා කරමින් ඊයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සිදු කෙරුණේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ හා මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. සම්බෝධි විහාරාධිපතිව වැඩවිසු බෝධිසත්ව ගුණෝපේත පානුදුර අරියදම මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, එවගේම පියදස්සේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, එවගේම සියම් මහාලිකායේ අස්කිරිපාශුවේ මහානායක ධූරේ හිබ වූ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුදුරක්ඛිතාභිධාන මහානායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු සියලුම යතීන්ද්‍රයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහා ශාසනික මෙහෙවරක් සිද්ධ කරන්නට යෙදුණු බෝධිසත්ව ගුණෝපේත අපේ නායක ස්වාමීන් වහන්සේලාට, සියලුම නායක ස්වාමීන් වහන්සේලාට අපි ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනීය බෝධි වලින් උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට හේතු වාසනා වේවා කියලා. ඒ වගේම අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. මේ රට, මේ ජාතිය, මේ ආගම වෙනුවෙන් ජීවිත කැප කරමින් කටයුතු කරන්නට යෙදුණු සිංහල රාජාවලියේ සියලුම රජදරුවෝ, සියලුම රණවීරෝ, පින්තුන් නමින් මියගිය හැම දිනාමත් මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා මේ පරලොව ගිය සියලුම ගුරු මෑණිවරුන්ද පියවරුන්ද මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපි ආශිර්වාද කරනවා අද දවසේ මේ පින්කමර සහ සම්බන්ධ වුණු අපේ නායක ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන්, බාලසූරිය මෑණියන්, එවැගේම සුළු මව් වන අමිතා දසිල් මෑණියන් සහෝදරිය ඇතුළු කොට ඇති පවුහල් පවුල හැම දිනාටමත් ආශිර්වාද කරමින්, එවැගේම මේ පින්කම සඳහා වෙහෙසුණු උදව්පකාර කරන්නට යෙදුණු පරිත්‍යාගශීලී හැම දිනාමත් මේ අවස්ථාවේදී සිහිපත් කරන ගමන්. මේදී ආබාධිත පුද්ගලයන් වෙත කිහිලිකරු, රෝදපුටු, ගොවි ජනතාව වෙත කෘෂි උපකරණ, අධ්‍යාපනයේ ලබන පාසල් දරු දැරියන් වෙත අධ්‍යාපන උපකරණ, සාමණේර භික්ෂුන් වහන්සේලා වෙත අධ්‍යාපන උපකරණ සහ ධම් ග්‍රන්ථ, අඩු ආදායම් ලාභී පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය සහ මූල්‍ය ආධාර ඇතුළු පරිත්‍යාගයන් රැසක් සිදු කෙරුණා. මේ සඳහා බෞද්ධ හා මාධ්‍යජාලයට හිත ඇති පරිත්‍යාගශීලී ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව අනුග්‍රහය දැක්වුවා. පූජනීය සංඝරත්නයේ ප්‍රමුඛව බෞද්ධ හා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර, මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේස්ත අල්විස්තන මහත්වරුන් ඇතුළු පිරිසක් ප්‍රජා සත්කාරක වැඩසටහන සමගින් එක් වුණා. වෙලාවදී ඉතට දැනෙනවා බුදුමා
ගොඩක් හොඳ වැඩසටහනක් මහලු ආබාධිත අයට ස්කෝල් පාසල් ළමුන්ට ගෙමිණි මව්වරුන්ට කාටත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හාමුදුරුවන්ට ගොඩක් පිං. ඔයාලටත් බොහොම ස්තුතියි තෑගි දීලා ලොකු පිනක් කරගත්තේ. ගොඩක්ම ලොකු පිනක් ඉතින් අපිට මේ දෙක ලබා දුන්න එක ගැන මේ දුප්පත් අපි වෙනුවෙන් කරපු දෙයට නායක හාමුදුරුවන්ට ගොඩාක් පිං. හොඳ වැඩසටහනක් මේ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා මේ වගේ දෙමාපියන්ට මේ ආගමික වැඩසටහනක් කරපු එක ඇත්තටම ලොකුම ලොකු දෙයක්. පෞද්ගල නාලිකාවේ කියන්නේ ආගමිකම කරන දෙයක් නිසා ඇත්තටම අපි හැමදාම අහනවා, හැමදාම බලනවා මේ දුන්න වගේ අපි ගත්ත වගේම දෙන්නත් මිනිස්සු පුරුදු වෙනවනේ. ඒක දකින්න දේ කරගෙන යන්න තමයි ඕන, ආදර්ශයක් තමයි දෙන්න ඕන රටට. ඉතින් ඒක පෞද්ගල නාලිකාවෙන් කරන ඉතින් මේ හාමුදුරන්ට ලැබෙන්න ඕනේ මේ වගේ වැඩසටහනක් කරනවට. ඇත්තටම ඉතින් මේ වගේ දුප්පත් පාසලකට ඇවිල්ලා ඉතින් මේ වගේ දෙයක් අපේ ඉස්කෝලේ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි ලැබුණේ. අපි ගොඩාක් සතුටු වෙනවා. ඉතින් කියන්නේ දුප්පත් දරුව දුප්පත් දෙමව්පියෝ ගොඩක් අය ඉන්නේ. නායක ස්වාමින් වහන්සේටත් මේ බුද්ධභව ප්‍රාර්ථනා කරනවා. මේ වගේ පොඩි එක ආහාර වේලක් හරි එක දරුවෙකුට හැම දාන්සකින්ම හැම දෙයක්ම වගේ මේ එහෙම පරිත්‍යාග කරා මේ වගේ වැඩ කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යන්න මේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබිලා නායක හමුදුරන්ට අපේ ආශිර්වාදතර නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරා. කිසමාරාම් ප්‍රදේශය කියන්නේ ඉතාමත් ගොඩාක් දුෂ්කර පළාතක්. මේ පළාතේ ඉන්න මිනිස්සුන්ට ඉතින් රැකියාවලුත් අඩුයි. හේන්ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. මේ මොන්ටිසෝරි යන දරුවන්ට මේ දෙමව්පියන්ට පොත් කට්ටලේ පවා අරන් දෙන්න අමාරු තත්වයක තමයි අද කාලේ ජීවත් වෙන්නේ. ඒක නිසා මේ වගේ මේ ප්‍රජා සත්කාරක සේවාවක් කරපු ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්. ඒ ගැන ඉතින් වචන වලින් කතා කරන්න බැහැ අපිට. අපේ දරුව මගේ දරුවටත් හම්බ වුණා බඩපාරසලියා උයලි සලාකමල්ලක්. මගේ දරුවගේ තාත්තා නැහැ. ඉතින් මේ ඔය ගැබිනි මව්වරුන්ට දීපු බඩු මල්ල ගැන නම් ගොඩාක් බැලුවන් පස්සේ හරි සතුටුයි. ඒ දෙමව්පියන්ට කර කියා ගන්න බැරි තත්ත්වයක ඉන්න අතර මේ වගේ ප්‍රජා සත්කාරක සේවාවක් කරපු ඔබලට ගොඩාක්ම පින් කියලා මේ වගේ තව තවත් ගොඩාක් වැඩියෙන්ම ඔබතුමාලන්ට කරලා ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගමට මේ වගේ දෙයක් අපි දැකලම නැහැ කරනවා. අපි හරි සතුටුයි මේ කරපු පූජාවට. අපි මේ දෙක තාගට වඩා මම හරි සතුටුයි මේ බුදු පිළිමේ දීපු ගැන. අපි ගොවිය කොහොමත් මේ අපි ගොවි තැනට යනකොට වැඳලා යන්න කියලා මං කී හිටියේ. මම අපි බොහොම ස්තුති කරන පිං දෙනවා. මේ පමන වෙලා නොයෙකුත් දෙලබදුන්න සමිඳුනි මහතුමනි ඔබටයි මේ පින මෙන්න. ඔබ තුමි ලගේ තනතුරු ඉහළට යන්න පැතුමක් පතමි අප සැම වෙනුවෙන් මෙන්න.